අයිබෝවන් එමර් කිචන් YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔන්න මං අදත් ගෘහණියන්ට ගොඩාක් දෙකක් තියෙන වීඩියෝ එකක් අරගෙන ආවා. ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබ්බා ශීතකරණය කොහොමද පිළිවෙලට තියාගන්නේ, පිරිසිදුව තියාගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් දෙන්න කියලා. ඔන්න ඉල්ලලා තිබ්බ හැමෝටම තමයි මේ වීඩියෝ එක නාවේ. ඔයාලා හැමෝටම මේ ගොඩාක් දෙකක් වෙයි කියලා හිතනවා මේ වීඩියෝ එක. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවරනකම් ඉන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න. අපි එහෙනම් දැන් වීඩියෝ එකට යමු. මුලින්ම අපි කරන්න ඕනේ අපේ ශීතකරණය පිටත ටික හොඳට පිරිසිදු කර ගන්න ඕනේ. අපිට මේකට මේ විදිහට පිහා ගන්න අපිට ග්ලාස් ක්ලීනර් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ග්ලාස් ක්ලීනර් වලින් හොඳට බැඳලා තියෙනවා නම් හොඳට ඒ දේවල් අයින් කර ගන්න පුළුවන්. ඔයාලා අනිවාර්යයෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි සති දෙකෙන් දෙකටවත් අනිවාර්යෙන්ම අපේ ශීතකරණය පිරිසිදු කර ගන්න ඕනේ. අනිවාර්යෙන් ඒ දේ මතක තියාගන්න. අද ඉඳලා අද මේ වීඩියෝ එක බලලා හෙට අනිවාර්යයෙන්ම ඔයාලා ඔයාලගේ ශීතකරණය පිරිසිදු කරන්න ගන්න. මතක් කරලා ඒ දේ කරන්න. දැන් අපි ඇතුළත හොඳට පිරිසිදු කර ගන්න ඕනේ. පිරිසිදු කරන්න කලින් අපි තියෙන රැග් ටික ඔක්කොම අයින් කර ගන්න ඕනේ. ඒ වගේම මේ විදිහේ හොඳට කළු බැඳලා තියෙනවා. ඉතින් ඒ දේවල් අපි ඉවත් කර ගන්න ඕනේ. මුලින්ම අපි කරන්න ඕනේ අපේ ඇතුළත තියෙන බඩු ටික ඔක්කොම පිටතට අයින් කරලා හොඳට බලන්න ඕනේ එක්ස්පයර් වෙලා තියෙනවා නම් ඒ හැමදේම අපි අයින් කර ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි හැමදේම අයින් කර ගන්නවා. අපි කරන්න ඕනේ මේ වගේ පින්සලක් පාවිච්චි කරලා ඇතුළේ තියෙන රොඩු ටික ඉස්සෙල්ලාම අපි අයින් කර ගන්නවා හොඳට. ඊට පස්සේ අපි අපේ පිහන්න අපි පාවිච්චි කිසිම රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නේ නැහැ. අපි ඇතුළේ පිහන්න පාවිච්චි කරන්නේ විනාකිරි විතරයි. හොඳට විනාකිරි වලින් පොඟවලා තමයි බ්‍රෂ් එක අරගෙන තියෙන්නේ. බ්‍රෂ් එකෙන් අපිට මේ අවට තියෙන එක රබර් කෑලේ ඇතුළත තියෙන හොඳට අපේ මේ කළු බැඳුණු ටික ඉවත් කර ගන්න පුළුවන්. මේ වලට පේනවා ඇති. හරි, මේ විදිහට හොඳට පිහාගත්තට පස්සේ ස්පොන්ජ් එකක් පාවිච්චි කරන්න. හොඳට අපිට ඊට පස්සේ අපේ බැඳලා තියෙන දේවල් ටික ඉවත් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හොඳට අපි ඉවත් කරගමු. ශීතකරණයේ තේ වගේම තමයි අපි විනාකිරි පාවිච්චි කරලා තමයි හොඳට පිරිසිදු කරගන්න ඕනේ. හොඳට බිත්තිවල බැඳලා තියෙන කළු පාට දේවල් ටික අපි ඉවත් කරගන්න ඕනේ. ඔයාලගේ ෆ්‍රිජ් එකෙත් මේ වගේ ගලවන්න පුළුවන් නම් ඒ කෑලි ටික ගලවලා හොඳට ඇතුළත පිරිසිදු කරගන්න. මේ වගේ අධිශීතකරණයෙන් දොරෙන් අර වගේම කළු බැඳලා තියෙනවා. ඒ දේවලුත් අපි විනාකිරි වලින් ඉවත් කරගන්න ඕනේ. මොන පිරිසිදු කළ ඉවර අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එක අරින තැනට ඔය වගේ කිචන් ටවල් එකක් දාන්න මතක තියාගන්න. ඒ වගේම දැන් ඇතුළත අපි ගොඩක් පිරිසිදු කළා. මොකද අපිට පිරිසිදු කරන්න ඕනේ අපි මේ වගේ ටේබල් මැට් එකක් දාලා තිබ්බනම් අපිට ගොඩක් පිරිසිදු කරන්න ඕන වෙන්නේ නැහැ. එතකොට ටේබල් මැට් එකට වැටෙන දේවල් ටික අපිට අයින් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ වගේ ටේබල් මැට් එකක් දාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ෆ්‍රිජ් එකට. මේ විදිහට අපි පාවිච්චි කරන ටික, ඒ කියන්නේ සෝස් වර්ග, මයෝනීස්, ඒ වගේම ජෑම් වර්ග වගේ අපි එකම භාජනයකට දාලා තමයි තියන්න ඕනේ. දැන් ඔයාලට පෙන්නන්නම් මම මොනවද ෆ්‍රිජ් එකට දාලා තියෙන දේවල් කියලා. ඔයාලටත් මේකෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අනිවාර්යයෙන්ම තේකොළ වැඩිපුර ඉතුරු වුණොත් ෆ්‍රෙෂ් ගතියෙන් තියාගන්න නිසා මම ෆ්‍රිජ් එකෙන් දානවා. ඒ වගේම පාන් කුඩු, ඒ වගේම තමයි මම හාල් මැස්සු කුඩු හදලා තියාගෙන ඉන්නවා සම්බෝලේට වගේ. ඒ දේවලුත් එතකොට උමලකඩ පවුඩර්, කෝන් ෆ්ලවර්, එතකොට තව කඩල පිටි වගේ දේවල් තමයි මම ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ දාලා තියන්නේ. මම මේ දැන් ඔයාලට පෙන්නන්නේ මගේ ඊතුරුණු පොල් ටිකක්. මම මේ පොල් ඊතුරුණාම නිකම්ම භාජනයකින් දාලා තියන්නේ නැහැ. මේ වගේ බෝතල් වීදුරු අනිවාර්යෙන් වීදුරු බෝතලයක තමයි දාන්න ඕනේ. වීදුරු බෝතලයකට දාලා පොල් ටික හොඳට පියන තද වෙන්න වහලා තමයි ෆ්‍රිජ් එකෙන් තියලා තියන්නේ. අපිට අවශ්‍ය වුණාම මේ ටික අරගෙන හොඳට උණු වතුර එකක් දාලා විනාඩි 10ක් විතර ආයේ පියන වහලා තිබ්බනම් ඔයාලට හොඳටම හොඳට කිරි ගන්න පුළුවන්. මොකද බෙන්ඩ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳට මිටි කිරි ටික ගන්න පුළුවන්. මේ ක්‍රමෙත් කරලා බලන්න ගොඩාක් හොඳයි ඔයාලට. අපිට අපතේ අනේක වලක ගන්න පුළුවන්. එහෙම තව වැදගත් දෙයක් ඔයාලට කියන්න ඕනේ. ඔයාලා ජෙලි එකක් හදලා ෆ්‍රිජ් එකට දානවා නම් නැත්නම් ෆුඩ් සලාඩ් එකක් උයලා මොකක් හරි කඩ එකක් ෆ්‍රිජ් එකට දානවා නම් ඔයාලා හොඳට මතක තියාගන්න මෙන්න මේ වගේ හොඳට පියනකින් තද වෙන්න වහලා තමයි ෆ්‍රිජ් එකට දාන්න ඕනේ. මොකද බැක්ටීරියා වර්ධනය වෙන නිසා ඔයාලා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔයාලට පියනකින් වහන්න බැයි නම් මෙන්න මේ වගේ පොලිතින් එකකින් වුණත් ඔතන දැම්මනම් ගොඩාක් හොඳයි. අනිත් දේ තමයි ඔයාලා කරි එකක් ෆ්‍රිජ් එකට දානවා නම් හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි කරි එක අපි එළියට අරගෙන
පැයක් ඇතුළත ඔබ රත් කරනවා නම් ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පැයක් ඇතුළත අනිවාර්යයෙන්ම අපි ආහාරයට ගන්න ඕනේ, නැත්නම් මොකද බැක්ටීරියා වර්ධනය වෙන නිසා ඒක ශරීරයට එච්චර හොඳ නැහැ. ඒදීත් මතක් කරනවා ඔයාලට මම මගේ ඔක්කොම ටික ෆ්‍රිජ් එකෙන් දාගන්න යන්නේ. මේ තියෙන මගේ 3-5 කුරු ටික හැම මම මේ වගේ පොඩි රැක් එකකට දාලා තමයි තියන්නේ. මොකද මේ රැක් එකෙන් මට ඉඩ ඉතුරු කරගන්නත් පුළුවන් නිසා. මේ තියෙන මගේ කරවල බොක්ස් එක මම ඔයාලට පෙන්නන්නම්. මම කලින් වීඩියෝ එකේත් ඔයාලට කියලා දුන්නා කරවල වගේ දේවල් කොහොමද වැඩි කල් තියාගන්නේ කියලා ෆ්‍රිජ් එකේ දාලා. ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලුවේ නැත්තම් බලන්න. මේ තියෙන මගේ කරපිංචා ටික හොඳට හොදලා වේලම ෆ්‍රිජ් එකෙන් දාලා තියාගෙන ඉන්නවා. මේ තියෙන අමු මිරිස් ටික. එතකොට තව දෙයක් මතක් කරන්න ඔයාලට යෝගට් වගේ දේවල්, යෝගට් බටර් වගේ දේවල් ෆ්‍රිජ් එකේ මෙන්න මේ කොටසෙන් උඩ කොටසෙන් තියන්න මතක් කරනවා. හරි, ඒ වගේම පළතුරු දාන මේ වගේ වෙනම බාස්කට් එකක් තියාගන්න. මේ බලන පළතුරු වල අපිට ගොඩක් කල් පළතුරු සති දෙකක් වගේ තියාගන්න පුළුවන්. මෙන්න මේ වගේ පොලිතින් එකකින් ඔතලා දාගත්තම. එතකොට පපඩනොත් ඔයාලට බෙදලා වැඩි කල් තියාගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ දාලා තිබ්බනම්. මේ තියෙන මගේ හොඳට හොදගත්ත සුදු ලූණු, ඉඟුරු, තක්කලි වගේ මම වෙනමම බාස්කට් එකකට දාලා ඒව අරන් තියාගන්න. හැමදාම ඔයාල මතක තියාගන්න තියෙන තැනම ඒ බඩු ෆ්‍රිජ් එකෙත් උනත් දාන්න මතක තියාගන්න. එළවලුත් එහෙමයි. එළවලුත් මම මේ වගේ හොඳට පොලිතින් එකක නොතලා තමයි දාලා තියෙන්නේ. ඔයාල මතක තියාගන්න ඕන සතියකට හරියන්න විතරක් එළවලු ෆ්‍රිජ් එකෙන් දාගන්න. මේ තියෙන කෙසෙල් කොළ මම හස්බන්ඩ්ගේ කෑම එකට දෙන්න උදේට මට පහසු නිසා මම මේ විදිහට කපලා ෆ්‍රිජ් එකෙන් දාලා තියාගෙන ඉන්නවා. මේ තියෙන එතකොට ගොට්ටු කොළ හොඳට හොදලා තමයි මම තියාගෙන. මොකද උදේට කෑම හදාදී හරිම පහසුයි මෙහෙම තියාගත්තම. ඒ වගේම පොල් බෑය වුණත් අපි නිකම් ෆ්‍රිජ් එකෙන් දාන්න නැතුව මේ වගේ සිප්ලොක් බෑග් එකකට දාලා අරන් තියනවා නම් ගොඩාක් හොඳයි. ඔයාලට තව වැදගත් දෙයක් කියන්න තියෙනවා. ෆ්‍රිජ් එකේ දුගතක් හමනවා නම් අධිශීතකරණේ වුණත් සාමාන්‍ය කොටසේ වුණත් අපිට පුළුවන් බ්‍රේකින් පවුඩර් ටිකක් නැත්නම් බ්‍රේකින් සෝඩා ටිකක් අපිට මේ වගේ මොකක් හරි භාජනයකට දාලා ෆ්‍රිජ් එක ඇතුළේ ඇල්ලලා දාන්න පුළුවන්. එතකොට එන දුගත ගොඩක් වෙලාවට අපිට අඩු කරගන්න පුළුවන්. පරතා වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඔයාලා ෆ්‍රිජ් එකේ තොරේ බිත්තර වර්ග ඒ වගේ දියර කිරි වර්ග ගබඩා කරනවා නම් ඒතේ කරන්න එපා කියලා. මොකද ෆ්‍රිජ් එකේ තොර නිතරම පිටතර නිරාවරණය වෙන නිසා උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කිරි වර්ග තිබ්බොත් එහෙම ඉක්මනින් නරක් වෙන්න බලනවා. බිත්තරත් එහෙමයි. ඒතේ ඔයාලට මතක් කරනවා. බලන්න දැන් කොච්චර ලස්සනට තියෙනවද කියලා ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදිහට ආස් කරගන්න. හරි, අපි දැන් බලමු අධිශීතකරණේ මොනවද මන් දාලා තියෙන්නේ කියලා. බලමු අධිශීතකරණේ මොනවද මන් දාලා තියෙන්නේ කියලා. ඔයාලට මම මේ දේවලුත් පෙන්නන්නම්. ඔයාලට මේ දේවල් වලිනුත් අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. දැන් බලන්න ඇතුළේ ගොඩක් හොඳට පිරිසිදුලා තියෙනවා ඔයාලට පේනවා ඇති. අනිවාර්යයෙන්ම මේ රැක් එකේ උඩ කොටසේ අපිට අයිස් ක්‍රීම් වගේ දේවල් අපි හදනවා නම් මොනවා හරි අයිස් කියුබ් වගේ දේවල් අපිට උඩ කොටස තමයි දාගන්න පුළුවන්. ඒ වගේ මතක් කරනවා යට කොටසේ මාළු, මස් වගේ දේවල් දාන්න මතක තියාගන්න ඕනේ. හරි, මම දැන් ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන මගේ නිමිති අයිස් කියුබ් ටික. මම මේවා හදන විදිහත් පියවරෙන් පියවර ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට ඉදිරිපත් කරන්න. මම මේවා හදලා තියාගෙන ඉන්නේ මැක්‍රෝනි වලට, ඒ වගේම නෝට්ස් වලට වගේ දාන්න හරීම ගුණයි. ඔයාලටත් පුළුවන් මේ විදිහට හදා ගන්න. වැඩිපුර දෙහි ගෙනවත් මම අනිවාර්යයෙන්ම අයිස් කියුබ් හදලා තියා ගන්නවා. ඩ්‍රින්ක් එකක් වුණත් හදා ගන්න පුළුවන්. ඒ වුණත් අපි සම්බෝලටත් අපිට දා ගන්න පුළුවන්. මේ තියෙන මගේ නෙල්ලි, බෙහෙත් නෙල්ලි අයිස් කියුබ් ටික. මම සතියක පාරක් වගේ පානය කරනවා. හරියම ගුණයි මේක. මේ දේවල් හදන විදිහත් මම ඉදිරි වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙන්න. මේ තියෙන තෙත් හාල් පිටි තියලා තියෙන අධිශීතකරණය හොඳට තෙත්තට මේ විදිහටම තියාගන්න පුළුවන්.
ඔන්න ඔය විදිහට තමයි මම මගේ අදිශිත කරන්නේ තියාගෙන ඉන්නේ. ඔයාලටත් එකකින් අදහසක් ගන්න පුළුවන්. මම නම් බිත්තර ෆ්‍රිජ් එකේ දාන්නේ නැහැ. මම බිත්තර මේ වගේ ෆ්‍රිජ් එක උඩින් තමයි බිත්තර චීස් තියන්නේ. එම තව වැදගත් දෙයක් කියන්න තියෙනවා, මාළු මස් දාන්න මෙන්න මේ වගේ බොක්ස් දෙකක් අනිවාර්යයෙන්ම ගන්න. බොක්ස් එකක් රුපියල් 10ක් වගේ තමයි වෙන්නේ. ඒ වගේම තව වැදගත් දෙයක් කියන්න තියෙනවා, ඔයාලා මාළු මස් අද මිලට ගෙනල්ලා හෙට ඔයාලා ආහාරයට ගන්නවා නම් ඔයාලට පුළුවන් සාමාන්‍ය කොටස දාලා තියන්න පුළුවන්. නමුත් දින දෙකකට තුනකට වැඩි කාලයක් පාවිච්චි කරන්න ගේනවා නම් අනිවාර්යයෙන්ම අධිශීතකරණේ දාන්න ඕනේ. ඒ වගේම හොඳට මතක තියාගන්න, ඔයාලා උදේට මාළු මස් වර්ග උයනවා නම් ඔයාලට පුළුවන් රැට ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටස දාලා තියන්න පුළුවන්. ඒ වගේම තමා මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි, ඔයාලා සාමාන්‍ය කොටස දාලා තියලා ඔයාලා උයන්න හරියටම විනාඩි 10කට විතර කලින් තමයි ෆ්‍රිජ් එකෙන් එළියට ගන්න ඕනේ. ගොඩක් වෙලා එළිය තියන්න හොඳ නැහැ. ඒ දේ ඔයාලට මතක් කරනවා. දැන් හදාගන්නේ කෝපි අයිස් කියුබ් ටිකක්. මට කූල්ම කූල් අයිස් කෝප් එකක් බොන්න ඕනනම් මම මේ වගේ හදලා ෆ්‍රිජ් එකෙන් දානවා. ඔයාලට හදාගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් ඔයාලට යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක නැරඹුවට බොහොම ස්තුතියි.